ජනශ්‍රැතියෙන් ගැමි නාටකයෙන් උපන් මහසමයම මහා ඔපෙරාව. ශ්‍රී ලාංකිකයන් හැටියට එහෙම නැත්නම් ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ හැටියට අපේ රට තුල කලාව පෝෂණය කිරීමේ කාර්යභාරයට මහා දැවැන්ත රඟහලක් අපිට ලැබෙනවා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල හැටියට. මේ රඟහල තුල නිර්මාණය කළ යුත්තේ කුමන වර්ගයේ නාට්‍යයදයි කියන කතිකාව ගොඩනැගීගෙන එනකොට මහාචාර්ය ඇතුගලයන් මහසමයම නැමැති දෘශ්‍ය කාව්‍ය මහා රංග කාර්ය නිර්මාණය කරන්නට පෙළඹෙනවා. මේ මහා නාට්‍ය තුල ගැබ් වී ඇති චූල සංස්කෘතියයි අපේ නාට්‍යකරුවන් ඈත් කරන ලද තල්ලු කරන ලද ඈතින් තබන ලද වූ මහා නාට්‍ය හැඩතලයක පුංචි වස්තු බීජයක් නිර්මාණය කරනවා. මහා වේදිකාවට අලුත් රංගෝපාංගර සහ අලුත් ක්‍රමවේදයන් එකතු කරගෙන ගෝටයිම්බර සහ මහසෝනාතර සටනත් සදාකාලිකයි. මං හිතන්නේ මේ ලෝකේ මානවයා බිහිවෙච්ච දවසේ ඉඳලා මේ ගැටුම තිබුණා. මේක මිත්‍යාව සහ අසත්‍යයට එරෙහිව කරන සටනක්. රෝඩාව සහ බොරුවට එරෙහිව කරන සටනක්. බලය මත අනෙක් බලය පතිත වේ නම් බලයෙහි යථාර්ථය හෙළිවන්නේ තොපහා මේ සටනේ මගේ අභිමතය විජයග්‍රහණය. මහසමයම ඊයේ වගේම අදටත් අද වගේම හෙටටත් ගැලපෙන නාට්‍යයක්. ඒක දකින්නට පුළුවන් වෙන්නේ නෙළුම් පොකුණ රංග පරිශ්‍රයේදී පමණයි. මොකද ඊට හේතු කාරණාවන්නේ ඒ රංග ක්‍රියාවලියට අවශ්‍ය සියලු පහසුකම් අපිට ලැබෙන්නේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගහල තුලින්. අප්‍රමිත වූ අවකාශයේ යල් නොනවතින සදාකාලික චලනයක. ඔබගේ දුවදරුවන්ට ඒ පෙන්වන්න ප්‍රිය කරනවා නම් නෙළුම් පොකුණ රංග පරිශ්‍රයට එන්න. කල් සොබාදම් රකිනා කල් සොබාදම් ගහකොළද සැනහේ. මහසමයම මහා සංස්කෘතික පිටුවක් පෙරලීමට සමත් කරගන්නා වූ මහා නිර්මාණයක් හැටියට පේනවා. යහතින් දිවි ගෙවා